එහෙම પરම්පරා ගුරුවරුන්ගල දැන්නේ බුදුහාමුදුරුවෝ මේ ලෝකෙට පහළ වෙලා දේශනා කරේ උත්පත්තියක් මරණයක් නැති සාන්ත අමාමහ නිවන ගැන. ඉතින් ඒ ධර්මයන් තේරුම් ගන්න ඕනේ කියන්නේ. මේක එපා කියලා කියන්නේ. අවශ්‍ය වෙන්නේ. ඒකට දැන් මෙතන උත්තරය දෙන්නේ ඔයගොල්ලෝ කල්පනා කරන්න මේ විදිහට. පින්නක් දහමක් කරලා ඒ පින්න අනුමෝදන් කරලා අපේ ඥාති පරපුර නිවන් දක්වන්න. පින් අනුමෝදන් කරන්න පුළුවන්. තමන් කරන පින් වලින් තමන් ඉස්සෙල් පරිණාමය. එතන තමයි හොඳම දේ. අනුමෝදන් කරනවා. ඒ කියන්නේ අනුමෝදන් කරනකොට මම උදාහරණයක් මම දැනවද කියලා කියන්නම්. පින් නැහැ කියන්නේ. පින් වගේම කවුරුත් අපිට කරනවා. පින් බව අපි හැරෙන්න දන්නේ නැහැ. නම් පුතාලා අපි හැරෙන්න නැහැ. ඒ කියන්නේ දේශවත්ටි ඔකට කියනවා. දේශවත්ටි කියන්නේ සිද්ධාත් කුමාරයෝ සම්මාගම් වලට අතර පටල ගිහින් උන්නාන් ප්‍රකාශ කරන කෙටි මම ආවද විද්‍යාවෙන් කිව්වේ ඒක වචන පහකින් පාවිච්චි කරා කීනයි ඥානය පතකිනේ අනේ අනත්තම් ඒ ආවද විද්‍යාවෙන් කිව්වේ එහෙම කියලා කියන්නේ සමාජයේ බහැර ආවද හයක් දුෂ්කරක්තිය ඒකට වචන තුනක් දැම්ම දුක්ඛයි අනර්යයයි අනර්යය අනත්තම් කියන්නේ අනර්යය කියන්නේ උතුම් විචාරම නෑ අනත්තම් කියන්නේ සමාජවල ප්‍රධානම මේ ඊට පස්සේ ආවුරු කිස්පාම ගත කරපු ජීවිතයේ උන්වහන්සේ ප්‍රකාශ කරේ ලෝකෙට. ඒක උන්වහන්සේ අන්නේ මේ දෙකද නෑවිලා. ඒකට ආවුරු 9යි 6ටයි නෑවිලා ඊට පස්සේ උන්වහන්සේ ලබාගත් ධර්මය තමයි අපිට මෙන්න. ඔබෝ අන්තේ අනුපගම්ම මැච්චිවා පිටබඩ තථාගතයන් අභිසම්පාති දුන්නේ කරා. අන්නේ ඒ ධර්මයෙන් යන්න දෙන්න. ඒ ධර්මය. ඒක සත්‍යයක් කියන්නේ නෑ. හෙරෙද්දියක් ඒ සම්මා සම්බුදුරණන් වහන්සේ දේශනා කරපු ධර්මය අපිට දකින්න වාසනාව වෙනවා. අද ඔබට මම දෙන්නවා ලෝකෙ පිටින් ගැමුණා. මෙතෙක් කල් ඔබ උදන්න දෙයක්. දැන් ඔබ ප්‍රකාශ කරනවා. චුත වෙනවා. ප්‍රින්දන්ත ගන්න. පුනරුත්පත්තිය. පුනරුත්පත්තිය විද්‍යාන් ගන්න. අනිගාර්ම වල. තථාගත දර්ශනයේ පුනර්භවය පෙන්වන්න මම ප්‍රයෝග කරගත්තේ යෝනිකන අවස්ථාව. මෞර්තියෙන් මිදෙවෙන එක යෝනිකර ගත්තාම අර බ්‍රහ්මාගේ මාතා පිතරෝ කියන එක. ඊළඟට යෝනි කියලා මම කියන්නේ මොකක්ද? තදෙනින් ඉඳලා ඉන්ද්‍රිය අවදිනුත් එකක් කියන්නේ යෝනි. ඒ යෝනි වල ඉච්ඡේ පොහේ මෙදී නැහැ. ඉච්ඡේ රටක පොහේ රටක. ඒ කියන්නේ මේ අර බෞද්ධ නිවිඩ මේ කුමාරයා කියලා කියන දෙයක් දාලා තියෙනවා. මේක නෝ මේ 59 වැඩ මේ කියන්නේ මේ කුමාරයා. එතන මේ කුමාරි. වෙනවා කුමාරි. දැන් මේ කුමාර කුමාරිකා මේක නමුත් මේ දෙගොල්ලට ඉස්ත්‍රී පුරුෂ වේද ගන්න ඇති කියලා. සාධනින්ගේ අවදිනකොට කොහොමද? එතන යෝනිය සාගත යෝනිය එකයි. පිරිමිලත් ඒ යෝනිය ගැහැණියට ඒ යෝනිය. මොකද යෝනිය ගැන මෞර්තියේ තදමින්ෙන් බිහි වෙනකොට අපි බිහි වෙන්නේ ඉන්ද්‍රියයන්. ඇහ කන නාසය දිවහැර සම්පත් කෝන්නේ කම්ම යෝනි කම්ම දායාලෝ කම්ම බන්දු කම්ම පරිසරණ. එතකොට මෙන්නත් මෙන්න මේකයි බුදුහාමුදුරු කියන්නේ. ඉතින් එහෙමනම් මේක හරි වේගෙන් සිද්ධ වෙනවා. මේ භාවය ඉන්ද්‍රිය හය අරගෙන හතර දිගට දිගට යන එක විශාල බයයි බයයි වේගෙන් සිද්ධ වෙනවා. එතකොට මෙන්න මේ වේගයට අවුල මේක හතර දිගට දිගට යනවා. අතන කියන්නේ මොකද්ද? කෙනෙක් පුජලෙක් වශයෙන් මෞර්තියෙන් මේ වෙලාවට සසල් දෙකට යන සුත වෙලා ප්‍රසන්න ගැලගෙන ඒක අපිට තේරෙන්නේ නැහැ. කවුද සුත වෙන්නේ? ආම ප්‍රසන්න ගන්නේ කොහෙද මේක තේරෙන්නේ? ඉතින් මේක අපිට දැන් බලන්න පුළුවන් ගන්න. දැන් තේරෙනවද? මේක අපිට බලන්න පුළුවන් මේ ජීවිතේ. මන්ට නැහැ ඒක තේරෙන්නේ. මේක දවසක් කරපන් තේරෙනවද මන්ට මේ? මේ දේ බලන්න පුළුවන් ඇයි? තදින් ඉන්ද්‍රියව දෙනකොට ස්වභාවික ඒක එතකොට ඉඳාගෙන මේක තුල පිටන්නේ කාඩෙන් වැහැගෙන දැන් කාඩෙන් වැහැගෙන ඉන්න එක තමයි දැන් අපි කියනවා කවිජිකි කියනවා අද කියනවා අද මෛත්‍රී බුදුහාමුදුරු කොහෙද ඉන්නේ ඔක්කොම පාරමී ධර්මයන් සම්පූර්ණ කරන මෛත්‍රී බෝසත්ය තුසිත දිව්‍ය ලෝකේ ඉන්නවා දැන් ඔයගොල්ලෝ දෙවිද වෙලාවක් ඉන්න ගන්නවා මෛත්‍රී බුදුහාමුදුරු ඒ දුවේ තමයි විනාය තමන්නකට තද ඉන්න
இன்றைய அவதி அது வேதிய நிலைக்கணும் பஸ்பாகரும் பழைய காலே தேசே தீபே அந்த அட்டகே எக்குலை கமத பஸ்பாகரும் லோத்ரா சமானங்களை நான் கிராஸ்கிறேன் தடனியும் நிகரா ஏஹ ஏத்த கன நாசு இவ දැන් ඔබට ඕර්ගන අපිට නේද? පැහැදිලි. වහලා කියන ක්‍රම ගුණට කරන වැඩ. ඉතින් මේක කවදාකවත් ඔබට ගුණට නෑ. අවු කෝටියක් ඔබල හොම තියාගෙන ඉන්න දෙයක් නෑ මෙන්න මෙන්න මෙන්න. දැන් ඔබ දන්නවා ඔයි ඔයි කාරණේ ඔබ හරියට පැහැදිලිව දැක්කේ. ඔබේ සිතුවේ ධාරාවක් කෝටියක් වුණත් එලා ඔබට ඥානමත්. ඒකයි ඔබ මේ ඒවි කියන්නේ අර මෞර්යයන් දිවෙලා අම්මතාවට ආව ඉගෙන බ්‍රහ්ම වේදී ඉතර ඉච්චකන මරණ කට්ටිය එහෙම එකක් නෙමෙයි මෙතන කියන්නේ මෙතන මරණිය මුතුනා කියන්නේ මෙතන මරණයක් නැහැ මෙතන ඔබට මොකටවත් නැහැ චක්‍ර තුනක සිදුවේ නැති වීම හතරින්ද ඉන්ද්‍රියාවදී අඩෙනවනේ ඒක නිසා අමුතුමාරෝ වෙනනවා කම්මස්සපෝමි මෞර්යයන් ඇත්තටින් නිමිනේ කම්මස්සපෝමි කම්ම යෝනි කම්ම දායාදෝ කම්ම බන්දු කම්ම පරිදරස යම් කම්ම කරිස්සාමි කල්යාණං මා භාගංවා දස දායාදෝ භවිස්සාමි ඉතින් ඉන්ද්‍රයන් දායාදෝ කියලා. ඉතින් ඒක තමයි දායාදිය. සරල. උදල්ල කුඩා කියන්නේ කොහෙද? සිදුවයි කුමාරෝ කිව්වේර අවු විජිනාමියයි අවු හොයන්න කිව්ව කුසල කුසල. ඒ කුසල කුසල නෑ කෙනෙක්ගේ. සරලෝ ඉස්සෙල් බාර කියනවා. අකුසල වල අනිත් බාර කියනවා. සසර දිගට දිගට යන කෙනෙක්. සසර දිගට දිගට යන නෙමෙයි සම්මාගම් ගලන් මා ධර්ම දින ගන්න උපත්යේ මරණේ ජයල අමා මහ නිවනට පත්වෙන්නේ මෙන්න මේ පරිවිඩි අද මේ ගැයි ඔබලට වැඩියෙන් දැන් සාපේක්ෂාවලිය කිසිම කමන්නේ කල්පනා කරන්න නෑ මොකද්ද මම මේ කියන්නේ ඔබට පේනවලි කියලා බලන්න මේ කියන්නේ ඒ පෙරුත් වෙනදී ඔබලගේ කෝටියක් අදහස් කරලා කෝටියක් මුලාවලා ඉන්නේ ඒතර පේනවලි නැති පරිසම් බාහ ධර්මයෙන් වෙන්නේ අතම් මෞකයෙන් ඉබලිච්චේ ඉතනෙක දලියෝ නම් අවිද්‍යා පත්‍ය සංකාරා කියන එක නෑ මෙන්න. අරුත් කෝටි අපලක් වෙන්නේ නෑ. මෙන්න මේක දැක්කොත් අපිට වේද පටන් ගන්නවා. ඔබ අපේ උපත දෙන මොකද? සාධනින්නේ ඉන්ද්‍රියව. එතන ඉස්ත්‍රී කුෂ වේදයක් නෑ. එහෙම කිසිම වේදයක් නෑ. එතන කියන්නේ සංස්කෘත නෑ. සංස්කෘත රූප වේදනා සංඥා සංකාර විඥාන් ස්කන්ධ විතරයි. හොඳ කේරු කරගන්න. ඒ ධර්මවල බලන්න පුළුවන් කම ලැබෙනවා ඒ ධර්මවල බ්‍රහ්ම ලෝකරාම පැහැදිලිව දේශනා කරපු දත්ත තියෙනවා ඒක උන්වහන්සේ දේශනා කරන්නේ කියන එක නෙමෙයි තදනින්ද ඉන්ද්‍රිය අවදී අනේ මේ ධර්මතා ප්‍රණාම පින්නන්නේ සම්මා සම්බුද්ධ ධර්මයේ තදනින්ද නැ ඉන්ද්‍රිය අවදී නැ අනේ නැ මේක තියෙන්නේ කාලාන්තරයක් කර්මයක් එක්ක මනක් මේ ධර්ම තුنينම සම්මා සම්බුද්ධ ධර්මයේ ඒ නිදාස නිසා ඇදකරන ආකාරයෙන් හරිනේ මන රූප වේදනා සංඥා සංකාර විඥාන මන මේ 12 මේ විදහස් එමුදා උන්වහන් සම්පූර්ණම ඒ නිදාසයි මේ ලෝකික ධර්මය රචනය කරේ මැරෙන උදින උත්මේ නිවේ පිළිගත් සලාද සබ්බා සම්බුද්ධ නාම රූප දෙකින් යුක්ත නැවින එත නාමංජ රූපංජ අශේෂං උපදිති නාම රූප දෙක ඉදු නැතුවයි සෝත්‍රා බුද්ධත්වයට පත් වෙන්නේ ඒ පත්ලයි ධර්මයේ අදලා එතන වර්තමානයේ කියන වේදේ තථාගත දර්ශනයේ නැත මෙන්න මේ කර්ම පිටරයක් පැහැදිලි කර මේ ඇති මේ ධර්මයේ නැවතත් ප්‍රගුණ කළ බලන්න කන්න මේ මේ පිළිගන්න ඕනේ තමයි තේරුම් ගන්න කියලා පුළුවන් නම් මේක බලන්න මොකද මේ ඔබට මේ